मोबाइल वेरिफिकेशन पास पेपैल समागम विसिंग अनिवार्य कर लेती मोबाइल वेरिफिकेशन पास पेपैल अकाउंट क्रिएट करके चांस है और मतलब मैं लास्ट इमानी वीडियो अपलोड करा ඒ වීඩියෝ එක පුංචි පොරොන්දුවක් වුණා පොරොන් දෙකක් වුණා එකක් තමයි වීඩියෝ එකේ පේමන්ට් ප්‍රූෆ් එක අරගෙන එනවා කියලා. මේ වීඩියෝ එක අරගෙන තව දවස් කිහිපයක් තියෙනවා. ඒ වගේම තවම පොරොන්දුවක් වුණා නිවැරදිව වෙරිෆයි PayPal account එක ක්‍රියේට් කරගන්න කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා කියලා. රයිට්. ඒ පොරොන් දෙක මේ විදිහට මිස්ටර් කරන්න කලින් ඊටත් වඩා වැදගත්ම පොරොන්දුව ඉස්ට කරන්න තමයි හදන්නේ. ඒ තමයි ඔයාගේ දැන්ටම පවතින PayPal account අපි කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා. ඒක ප්‍රධානම හේතුව තමයි ඔයාගේ PayPal account එකේ सोल्यूशन මේ වීඩියෝ එක අරගෙන තවත් හේතුවක් තමයි මේ විදිහට ඔයාගේ PayPal account එක හදල් දෙන්න ලංකාව ඇතුළත විවිධ group සහ Facebook page හරහා ඔයාගේ විශාල මුදලක් අය කරනවා අසන වශයෙන් රුපියල් 2000 3000 5000 මුදල අය කරනවා sponsors post දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ වීඩියෝයක් විදිහට මේක අරගෙන එන්න කියලා. ඒ වගේම ලංකාව ඇතුළත drop shipping courses කරන ආයතන රුපියල් 45000ක් වගේ මුදලක් අය කරනවා මේ වගේ PayPal account එකක් ඔයාලා create කරලා දෙන්නේ course එකත් එක්කම. ඉතින් මම හිතුවා ඉච්චර මුදලක් වියදම් කරන්න ඕනේ නැහැ. ඔයාට PayPal account එකට ගිහිල්ලා පොඩක් කඩාලා බැලුවට පස්සේ ඔයාටම මේ account එක verify කරගන්න පුළුවන්. Right. ඉතින් මම හිතනවා මේ video ගොඩක් වැදගත් වෙයි කියලා. මට කැමති නම් මගේ YouTube channel එක දැම subscribe කරලා තියාගන්න පුළුවන්. ඉස්සරහටත් මේ වගේ වටිනා videos මම upload කරනවා. ඒක බලන්න කැමති නම්. Right. වැඩි කතා නැතුව අපි යමු video එකට. Google එකට යන්න ඕනේ. ඉතින් මේ සඳහා මොබයිල් එක යූස් කරන්න නම් Chrome එක යූස් කරන්න Chrome එකේ desktop version එකට ඔයා change කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ විදිහට Google එකට එන්න. ඊට පස්සේ ඔයාට දකුණු අත පැත්තේ මොබයිල් එකේ වගේම desktop එකේ dot 3ක් බලා ගන්න පුළුවන්. ඒ dot 3ේ තියෙනවා මෙන්න මෙතන new encoder tab කියලා. ඔයා මේක මේ විදිහට open කරගන්න. Right. මේකේ ඔයා paypal.com කියලා search කරන්න මුලින්ම right main search result එකෙන් ඔයා කිසිම දෙයක් okay කරන්න එපා කෙලින්ම enter එක ඔබලා okay වෙන්න right එතකොට ඔයා කෙලින්ම එන්නේ officially PayPal account හදන official page එකට මේක වට දකුණු අත පැත්තේ බලා ගන්න පුළුවන් login and sign up කියලා ඔයා මෙතනින් login in කියන button එක click කරගන්න right ඉතින් මෙතෙන්දී පාසුපුරුදු පරිදි ඔයාගේ PayPal create කරලා තියෙන email address එක සහ password එක ගහලා PayPal එකට log වෙලා dashboard එකට එන්න ඕනේ මම ඒ දෙක කරගෙන dashboard එකට එන්නවා right ඉතින් ඔයාට ඔයාගේ PayPal එකේ dashboard එකට ආවට පස්සේ මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි වැඩේට යමු. ඉස්සලාම ඔයා යන්න ඕනේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ මෙන්න මෙතන පුංචි දැතිරෝදක mark එකක් බලා ගන්න පුළුවන් වෙනවා. right ඔයා මේක මේ විදිහට click කරන්න ඕනේ. click කළා ඔයා පල්ලෙහාට මේ විදිහට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන upgrade to business account කියලා. ඔයා මෙන්න මේක මේ විදිහට click කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේවා එකක් එනවා tell us about your business කියලා. ඔයා මේකෙන් individual කියන එක select කරගන්න. right මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් individual right. එහෙම select කළා continue කියන button එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ pop up window එකක් open වෙනවා. ඔයාගෙන් අහනවා ඔයාගේ business account එකක් create කරන්නද නැත්නම් ඔය තියෙන account එක upgrade කරන්නද. ඔයා මෙතනට upgrade your account කියන එක tick එක දාලා continue කියන button එක click කරන්න. right ඊට පස්සේ ඔයාට මේ විදිහට business account එකට update කරගන්න එනවා. ඉතින් ඔයාට මෙතෙන්ට පුළුවන් මොකක් හරි store එක නම නැත්නම් ඔයාගේ PayPal account එකේ තියෙන නම හරි මෙතෙන්ට enter කරන්න. ඉතින් මම මෙතෙන්ට business නමක් දෙන්න යන්නේ නැහැ. ඔයාට කැමති නම් business නමක් දෙන්න පුළුවන්. මම මගේ PayPal account එක හදලා තිනම නම මෙතෙන්ට දෙනවා.
ඊට පස්සේ ඔයාගේ මොබයිල් නම්බර් එක වෙරිෆයි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට කිසිම ප්‍රශ්නක් නැහැ. මේ ක්‍රමයේ හරහා ඔයාට මෙච්චර කාලයක් තිබිච්ච ප්‍රශ්න මොබයිල් එක වෙරිෆයි කරන් තිබිච්ච ප්‍රශ්න මෙතනින් පස්සේ නැතිවලා යනවා. ඔයාට පුළුවන් මෙතනින් ශ්‍රී ලංකාව තෝරගන්න. ශ්‍රී ලංකා ෆ්ලැග් එක වෙනස් හේඳ හොයාගන්න බැරි වුණා. නම්බර් එක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන ඇඩ්‍රස් කිසිම දෙයක් ඔයා වෙනස් කරන්න යන්න එපා. ඊට පස්සේ ඔයාලා මෙන්ස් එක තියෙන අපි මේක US ඩොලර්ස් වලට වෙනස් කරන්න ඕනි. රයිට්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ටික් එක අදාලා ඇග්‍රි ඇන්ඩ් අප්ඩේට් your account කියන එකට ඕකේ කරන්න. ඒ ඩීටේල්ස් ටික අපි කම්ප්ලීට් කරාට පස්සේ ඔහා මේ වගේ ඩෑෂ්බෝඩ් එකට එනවා. මෙතනින් ඔයාලට පුළුවන් ඔයා මේ වෙද්දි Facebook එකේ හරි වෙනත් ඔන්ලයින් ස්ටෝර් එකක් පවත්වා ගන්න නම් ඔයා ඒක මෙතෙන්ට ලින්ක් කරගන්න ඔයගේ වෙබ්සයිට් එක. ඒ වගේම මෙතෙන්ට ප්‍රොඩක්ට් කී එකක් දාගන්න. ඉතින් මෙතෙන්ට මම වඩා සුසු කියන ඔන්ලයින් බිස්නස් කියලා ටයිප් කරගන්නවා නම් මම ඔන්ලයින් බිස්නස් කියලා මෙතෙන් ටයිප් කරගන්න. අත්‍යවශ්‍යම නැහැ මෙතෙන්ට ඔයාගේ කිසිම URL එකක් එන්ටර් කරන්නම කියලා. ඉතින් මාත් ඒක එන්ටර් කරන්නේ නැහැ. ඒ දෙක ෆිල් කරලා කන්ටිනියු කියන බටනේ ක්ලික් කරමු. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඊට පස්සේ ඔයාගේ මෙතන තියෙන ඔයාගේ අපි කලින් PayPal account එක create කරගද්දි enter කරපු address එක. ඉතින් මේක business address එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි මේක මෙන්න මෙතන පුංචි ටික් එකක් තියෙනවා same as business address කියන එක ටික් එක දාලා ඔයා මේක submit කරන්න ඕනි. Right. ඉතින් ඔයා සාර්ථකව මේ වෙනකොට business account එකක් විදිහට ඔයාගේ personal account එක කන්වර්ට් කරගෙන අවසානයි. තව පුංචි වැඩ ටිකක් තියෙනවා. අපි ඒ ටික් කරන්න ඔයාලට දකුණු අත පැත්තේ setting icon එක මේ විදිහට අපි ක්ලික් කරනවා. ඊට පස්සේ your profile කියන එකට ඔයා යන්න ඕනේ. මේ වට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා phone number කියලා එකක්. මෙතනින් ඔයා මෙන්න මෙතන update කියන එකට යන්න ඕනේ. Right. ඉතින් මෙන්න විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඉස්සෙල්ල PayPal account එක හදද්දි enter කරපු number එකයි දැන් enter කරපු number එකයි දෙකම තියෙනවා. ඉතින් මෙතන තියෙන අපි ෆිලිපීන් number එක enter කරපු එක මේක අපි මෙන්න මෙතනින් remove කර ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන අපේ number එක work කියලා වැටලා තියෙන්නේ. අපි මේක edit කර ගන්නවා. මේක අපි mobile කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා mobile ශ්‍රී ලංකා අපේ නම්බර් ගන්නටම තියෙනවා හරියටම. ඊට පස්සේ change number කියන එක අපි මේ විදිහට ටික් කරගන්නවා. Wow, දැන් අපේ account එක සුපිරි verify PayPal account එක වෙලා අවසානයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් නැවතත් දකුණු අත පැත්තේ මේ දැතිරෝද icon එක ක්ලික් කරලා your account කියන එකට යන්න. මේ වෙනකොට අපි ලස්සන්ටම අපේ වැඩේ කරගත්තා. දැන් අපිට verify PayPal account එකක් තියෙනවා. කිසිම ප්‍රශ්නක් නැහැ. ලංකාවට verify code එක ගෙන්න ගැනීමේ chance එක තියෙනවා. මම දැක්කා ගොඩක් videos නොදන්නවා කමටද මන්ද videos කරලා තියෙනවා. අපේ mobile number එක verify කරගන්න පුංචි තාවකාලික solution එකක් විදිහට මේ temporary number application වලින් ගන්න verify කරනවා. ඒකනම් කරන්න එපා. මොකද එවෙල්ට verify කළා වාට පොඩි සතුටක් එයි. කවදා හරි වාට ඇත්තට mobile number එක verify කරන්න කොට පස්සේ කවදාවත් ඒ number එක වාට හම්බෙන්නේ නැහැ. ඔයාගේ account එකෙන් ආයේ වැඩක් ගන්න බෑ. මොකද මේ number එක ලෝකේ ලක්ෂ ගාණකේ කට්ටිය number එක දෙනවා. ඉතින් වාට පුළුවන් සල්ලි ගෙවලා ඒ වගේ mobile number එකක් ගන්න. ඒ වගේම නිවරදිව ඔයාගේ නමට verify කරගන්න පුළුවන් number එකක් ගන්න ක්‍රමයක්ත් තියෙනවා. ඒ ගැන වැඩි විස්තර මම හරියටම අලුත් PayPal account එකක් හදන වීඩියෝ එකදී වට කියලා දෙන්නම්. A to Z. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා වටිනවා ඇති කියලා හිතන්න ඇති. ඔයාලට කැමති නම් මගේ YouTube channel subscribe කරලා තියාගන්න ඉස්සරහටත් මේ වගේ වටින වීඩියෝස් බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ නොදන්න යාළුවෙකුට දැනගන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න මට කරන උදව්වක් විදිහට. අනිවාර්යෙන් මේ වීඩියෝ ගැන අදහසක් පළලින් comment කරන්න මතක කරන්න එපා. Like කරන්න, ෂෙයා කරන්න, SLDP YouTube channel එක දිගටම ඉන්න. ඊමණේ වීඩියෝ playlist එක අපි දිගටම continue කරගෙන යමු. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අදට ගිහිල්ලා එන්න. ඔයාලට සුබ සුබ දවසක්. මම සචින් ජේස්.